මිනිස්සුන්ට අපිව මේ මහරහතන් වහන්සේලා ලෙස හසට අරන් යන්න පුළුවන් වෙයි. අපිත් මේ ලෝකේ ඉන්න උත්තමය ලෙස අපිත් අපිටම රැවටිලා වගේ ඉන්නත් පුළුවන් වෙයි. හැබැයි මැරෙන්න කලින් ඇත්තම මට්ටම අනිවාර්යෙන් එළියට එනවා. ඒ තමයි මේ ස්වභාවය මේ විශ්වයේ. ඒ ඇත්තට මේව බැලුවොත් අපේ වපුරන බීජයේ අස්වැන්නනේ. එක්ක මේ ආත්මේ වපුරන බීජ, එහෙම නැත්නම් පෙර භවවල වපුරපු බීජ. ගොඩාක් අපිට මේ ආත්මේ කරන ඒවයි විපාක මේ ආත්මේ මෙනවා. ඒවට කියනවා මොනවද? දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක. ගොඩාක් ඒවයි. දැන් අපි අස්පනා අපිට දකිනවා නේද? දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක අපට නැහැ. සහ අපි නොවන අනිත් ලෝකයටත් එන හැටි අපිට පේනවා නේ. බොහොම අයහපත් දේවල් කරමින් ඉන්නවා කාලයක්. බොහොම වැජ්ජ බිලා ඉන්න. බිමටම සමතලා වෙන්නේ නැහැටි අපි දකිනවා. කර්ම විපාකයි නේ. තමන් කරන කර්මෙට සාපේක්ෂව විපාකයක්. ඒක ඉතින් තමන්ම තමයි නිර්මාණය කරගන්නේ. කවුරුකත් මේ අපිට කර්ම විපාක තෝරලා තීරණය කරලා දීලා නෙමෙයි. අපි කරපු කර්මයට සාපේක්ෂව විපාකයක් නිර්මාණය වෙනවා. ඒක හොඳ ලස්සන මේ බෞද්ධ කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ. උපාසකවරයෙක් ඉන්නවා සවැත් නුවර. එයා මේ මාසෙට 8 දවසක් සිල් සමාදන්. නිකන් සාමාන්‍ය උපෝසතක් නෙමෙයි පූර්ණ උපෝසත. ඒ කියන්නේ අද උදේ 6ට ගියොත් ආපහු මේ හෙට උදේ 6ට තමයි එයා පවාරණය කරන්නේ. පූර්ණ උපෝසතයක්. දැන් ඉතින් ඔය කාලය එහෙම කළමනාකරණය කරගන්න ඕන නිසා දැන් ටිකක් ලංකාවේ තියෙන half day වගේ එකක් නේ නේද? සිල් දින ඉස්සර අපේ අත්තම්මලා අද උදේ ගියාම ඊට පස්සේ උදේ තමයි එන්නේ නේ. පැදුරක් එහෙමත් අරන් යන්නේ නේ. යනකොට පොඩි කාලේ නේද? අපි නම් මගදී පැනල එනවා පොඩි කාලේ. නමුත් මේ අත්තම්මලා සියල එන්නේ නැහැ. ඒගොල්ලෝ අර ධර්මශාලාවේ නේද? මම පොළවේ ඔහේ ඉන්නවා. එක්කෙනෙක් ජාතක පොත කියවනවා. එක්ක සතිපට්ඨාන සජ්ජායනා කරනවා නේ. ඒගොල්ලෝ මේ රැලි වෙනකන් ඉවර කරලා ඉඳලා උදේ ලොකු හමුදුරංගෙන් පන්සිල් අරන් තමයි එදරෙන්. එන පූර්ණ උපෝසතයක්. ඉතින් මේ උපාසක තුමත් එහෙම කෙනෙක්. එයා මාසෙට පුරපසලොස්සක නෙමෙයි මාසෙට 8 දවසක් ඒ විදිහට යන කෙනෙක් පන්සලට. ඉතින් ඔහොම සිල් අරගෙන එතුමා ඉඳපු දවසක ඒ නගරේ ආසන්න ප්‍රදේශයේ හොරු රංචුවක් ගෙවල් මංකොල්ලක. ඉතින් මිනිස්සුන්ට ඇහැරිලා හොරු පස්සේ පන්නනවා මේ එළිවෙන යාමේ නේ. ඊට පායගෙන එද්දි ඉතින් හොරු මිනිස්සු පන්නන්න ගත්තා විතරයි කලබල වුණා. හොරකම් කරපු බඩු මුට්ටුත් එහෙම විසික් කරමින් හතර වටේ දුවන්න ගත්තා. ඔය අතරතුරේ ජේතවනාරාමේ පකුණ ගාව මේ අර උපාසකතුමා උදේ ගෙදර යන්න කලින් මූණ හොදන. මොකද වෙන්නේ? රකෝරු දුවන ගමන් තමන්ගේ අතේ තිබිච්ච මල්ලක් මේ මනුස්සයා ගාවට දාලා යන. මිනිස්සු හොරාගේ පස්සේ පන්නන් එන අය දකිනවා මල්ලක් තියනවා පුද්ගලයෙකුත් තියනවා. ගහලා මරලා දාන. හොරට සිල් කරනවා වගේ ඉඳගෙන රැට ගෙවල් බින්දිනවද තක්කඩියා කියලා ගහලා මරලා දාන. මිනිස්සු එහෙමනේ. ලෝකෙට ඇත්ත වශයෙන්ම මේ ඉතින් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මේ එහෙම නීතිය යුක්තිය සම්බන්ධව කිසිම දැනුමක් නැහැ. ඉතින් අතටත් අපේ වගේ රටවල්වල
අපි දකිනවනේ ඉන්දියාවේ අපේ රටේ ගොඩක් රටවල්වල මහපාරේනේ ප්‍රශ්නේ විසඳගන්නේනේ. මහපාරේ තමයි විසඳගන්නේ. අතටත් මේ PhD ඩබල් PhD තියෙන උන් කියන පාරේදී මුන්ට වෙඩි තියන්න ඕනේ කියලා. يعني කමි උගද්ද ડોක්ටර්ද ප්‍රොක්ටර්ද ඊව වැදගත් නැ මිනිසුන්ගේ මනසේ තියෙනවා වරදකරුවට දඬුවම් දෙන්න එහෙම තැන් ඕනේ නැ ඒව මේ ගෝල් ෆේස් එකේ අන්නේ තැන් වල විසඳන්න ඕනේ කියලා. ඉස්සර කියන්නේ නේ ගෝල් ෆේස් එකට ගෙනල්ලා නේද? බූවල්ලෙන් ගහන්න ඕනේ. මම දන්නේ නැහැ කොහොමද මොකද්ද කියලා මිනිස්සු කියනවා එහෙම. ඒ කියන්නේ මිනිස්සු විශ්වාස කරනවා අපේ මිනිස්සු කොච්චර උගත් වුණත් ඒගොල්ලෝගේ අතේ බැලුවොත් තියෙන්නේ මේ iPhone 14 Pro Max නේ. ඒ වගේම තියෙන්නේ. අර මේ කොම මේ අලුත්ම නේ මේ බ්‍රෑන්ඩ් කොම නේ ලේටස්ට්ම දේවල් පාවිච්චි කරන මිනිස්සු. හැබැයි කියනවා හම්දියේදී මුන්ට ගහලා මරන්න ඕනේ කියලා. ඉතින් ක්‍රිස්තු පූර්ව 6 වෙනි දවසේ ලිඳගාව දඬුවම් දීලා ගන්න මන් නම් පුදුම වෙන්නේ. ස්ථිරවම මේ මේ උපාසකයාට ගහලා මරන්න ඇති. මොකද මිනිස්සු කියන જાතිය එහෙම. ක්‍රිස්තු පූර්ව 6 වෙනි දවසේ මේ මොනවත් නැති කාලයන්නේ නේ. ගහලා මේ මනුස්සයා මැරුවා. දැන් බැලුවම අපිට අනුවත් නේ. ඒ උපාසකතුමාට අනුවත් මේක අන්තිම අයුක්ති සහගත අසාධාරණ නේද? වැරදි දෙයක්. මේ නේ වැරදි දෙයක්. හැම පැත්තකින්ම තර්ක කළොත් වෙනවා. හැබැයි බුදුහාමුදුරුව විතරක් එයාට වුණු දේ අදාළ දෙයක් එයා කරපු දෙයකට අදාළ දෙයක් ලෙස උන්වහන්සේ දැක්ක. මොකද උන්වහන්සේට එයාට එහෙම වෙන්න හේතුව පෙනුනා. එයාට එහෙම වෙන්න හේතුව පෙනුනා. එයා කලින් භවයක අර වනන්තරවලට ඇතුල් වෙනකොට ඒ පිළිබඳව තීරණ දෙන ආරක්ෂක බටයෙක් පෙර භවයේ එයාගේ අනුදැනුම ඇතුව තමයි ඒ ඒ ඒ වනන්තරය මේ හරහා ගමන් කරන්න ඕන. හෝ ඒක ඇතුළට යන්න ඕන. එයා එතන ඉන්නවා. එයාගේ බලයනියක් ඉන්නවා. සමහර විට ඉතින් කැප්ටන් කෙනෙක් හරි එහෙම වෙන්න ඇති නේද? ඒ මොකක් හරි ඒ ටීම් එකක නායකයෙක්. එයාගේ අන තමයි අන. මෙතෙන්ට එනවා මේ දෙන්නෙක් ඉතාම ලස්සන ගෑනු කෙනෙක්. ඒ මනුෂ්‍යයාට ඒ අර ආරක්ෂක බටයාට හිතනවා මේ කාන්තාව මගේ කරගන්න. මේ කාන්තාව මගේ කරගන්න. හිතලා තීරණය කරලා හොඳටම ඒ වනය හරහා යන්න වෙලාව තියෙද්දි මෙයා දානව නීතියක් නෑ අද යන්න බෑ. අද ඉන්න ඕන. අද ඉන්න ඕන ඉඳලා හෙට යන්න. ඒගොල්ලෝ කියනවා නෑ නෑ අපිට යන්න පුළුවන් වෙලාව තියෙනවා අපිට යන්න අවශ්‍යද නෑ යන්න බෑ නීති දාලා නවත්තගෙන එයා කොහොම හරි ඒ ස්ථානෙම බොහොම කන්න බොන්න දීලා ආරක්ෂිතව තියලා ඉන්නවා. ඒ අතරතුරේ ඒගොල්ලොන්ගේ රථය ඇතුළට ගෙදර තිබිච්ච මණිකක් දානවා. දැන් අනන්තරයට ගිහිලා පිට වෙනකොට ආපහු එන ගමනේදී අපේ ගෙදර තිබුණු වටිනා මණිකක් නැති වෙලා ඔක්කොම පරීක්ෂා කරන්න ඕනේ කියලා හැමෝම එන එන අයව පරීක්ෂා කරනවා. එයයි එයාගේ ටීම් එකයි තමයි මැනික දාන්නේ. ආව වෙනවා. අහුනාම අරන් යනවා. අධිකරණෙන් ගම්මුලා දෑනියනේ අධිකරණේ තීරණය කරනවා. මෙයාට දඬුවම් ගහලා ගහලා මරලා දානවා. මොකටද අර කාන්තාව ලබා ගන්න යොදපු උපාය. අර මිනිස්සයා මැරුවම අර වසකම්මව ලබා ගන්න පුළුවන් කියන එක. ඒකේ විපාකය එයා තා දීර්ඝ කාලයක් අවීචී දුක් විඳා කියලා බණ පොතේ තියෙනවා. ඊට පස්සුවත් උපදින බොහෝ භව
එතකොට මේ ඒකේ විපාකය යා මුණ භවයක ඉපදුනා ගුටි කාල කරනවා. ඉතින් මේ උපාසකවරයා ලෙස එයාට එන්නේ ඒ කරපු කර්මයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි මේ අද අපිට වෙන හැමදේම අද අපේ පරිසරය අනුව නවිය යුතු දේවල් හෝ අසාධාරණ දේවල් ලෙස අපි ගණන් හැදුවට කර්ම විපාකවලට ඒක අදාළ දෙයක් නෙවෙයි. මොකද සමහර කර්ම තියෙන ඒවට කියන්නේ අපරාපරිය වේදනීය කර්ම කියලා. ඒ කියන්නේ නිවන් දකින කම්ම විපාක දෙනවා. නිවන් දකින කම්ම විපාක දෙන කර්ම තියෙනවා. මොගලන් හමුතුනනේ ගුටි කාලනේ පිරුණා අපේ රුංගෙන් ගුටි කාලා පිරුණා පැවෙන්නේ අම්මයි තාත්තයි මරපු එකේ විපාකේ ආවා අපරාපරිය වේදනියක්. එනිසා අපි බොහෝම පරිස්සම් වෙන්න ඕනේ අපි කයෙන් වචනෙන් හිතින් කරන දේවල් ගැන. බොහෝම පරිස්සම් වෙන්න ඕන. කර්මයට චෝදනා කර කර ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ. මම දන්න තරමට කර්මය හරිම භයානකයි. ඒ වගේම හරි සාධාරණයි. කර්මය හරි භයානකයි. මොකද භයානකයි? විපාකේ නෑ. ඒකේ භයානක ඒකේ. කර්මවල තියෙන ප්‍රශ්නේ තමයි භයානක පැත්ත තමයි විපාකේ නෑ. ඒ වුණාට හරි සාධාරණයි. මොකද සාධාරණ මං කරන පව්වලට ඔයත්තන්ට විපාකේ නෑ. ඔයත්තු කරන පව්වලට මට විපාකේ නෑ. නීතිය නම් ඉතින් ඕකේ අනිත් පැත්ත ඒව වෙන්න පුළුවන් නේද? නොකරපුවට නේද? නොකරපුවට දඬුවම් විඳින අය ඉන්නවා. කර්මය නෙමෙයි. කර්මේ යම් කිසි කෙනෙක් යමක් අත්විඳිනවා නම් ඒක යා එක්කෝ මේ භවයේ එක්ක ආසන්නම භවයක එක්ක යම් කිසි භවයක කරපු දෙයක් පමණයි එයාට එන්නේ කියන එක. එහෙනම් අපි ගොඩාක් කර්මයට චෝදනා කර කර ඉන්නවා වෙනුවට කර්ම විපාකයට අපි මේ වෙලාවේ කරන කර්ම සම්බන්ධව වගකීම ගන්න එක තමයි. අපේ හැසිරීම සම්බන්ධව අපේ භාවිතාව සම්බන්ධව වග වෙන එක තමයි හොඳම දේ. මෙහෙම දැනට අතීතේ ගොඩක් නරක යහපත් කර්ම එහෙම කරලා තියෙනවා ය කියලා මේ එක ගැන පශ්චාත්තාප වේවි ඉඳීම කිසිම තේරුමක් නැහැ. අයියෝ මම මෙච්චර පව් කරා මෙච්චර පව් කරා මට දැන් යහපත් වෙන්න පුළුවන්ද? බුදුදහමට අනුව පුළුවන්. දැන් මෙතන නෑනේ අඟුලිමාල තරම් මිනිමරපු කෙනෙක්. අඟුලිමාල 999ක් මරුවා කියලානේ තියෙන්නේ අපේ බණපොතේ. අඟුලිමාල රහත්තුණා. ඒ කියන්නේ කොච්චර ඒ කියන්නේ ආනන්තරිය පාප කර්ම ඇරුණුකොට අන් කිනම් පාප කර්මයක් කරලා තියෙන කෙනෙකුට වුණත් බුදුදහමට අනුව මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත්වෙන්න පුළුවන් වර්තමානයේ නිවර්ති කරු. එතන ඒ අවස්ථාව තියෙනවා. හැබැයි එකෙන් කියන්නේ අරවයි විපාකෙන්නේ නැහැ කියලා. අඟුලිමාල මහරහතන් වහන්සේට පස්සේ පිණ්ඩපාතේ යනකොට නිකන් කොල්ලෝ අඹගස්වලට ගාපු පොළු පාරවලුත් උන්වහන්සේට වැදිලා තියෙනවා. පාරේ එහෙට මෙහෙට යන ගල් ගෙඩි කැටකැබිලිටි ප්‍රහාරවලට උන්වහන්සේ ගොදුරු වෙලා තියෙනවා. හැබැයි එච්චරයි නේ. එතනින් පස්සේ ආය විපාක දෙන්න කෙනෙක් නැහැ. උන්වහන්සේ පිරුණාම පාර රහතන් වහන්සේ කෙනෙක් වුණා. ඒ කියන්නේ අපිට අපි අම්මා මරලා නැත්තම් තාත්තා මරලා නැත්තම් බුදුහාඳුරුවන්ගේ ඇඟේ ලේ හොල්ලලා නැත්තම් රහතන් වහන්සේ ඝාතනය කරලා නැත්නම් සංඝ බේදය කරලා නැත්නම් අපට මාර්ගඵල ලබන්න මේ මොහොතේත් අවස්ථාව තියෙනවා.
එහෙනම් අර උද්දච්ච කුක්කුච්ච කියන தத்துவය ඇති කරගන්න එපා. මොකද උද්දච්ච කුක්කුච්ච කියන්නේ? ඒක සංසුන්කමයි පසුතැවිල්ලයි නේ. මොනවා ගැන පසුතැවිල්ලද? නොකල කුසල් ගැන පසුතැවිල්ල ඇති කරගන්න එපා. කරපු අකුසල් ගැන පසුතැවිල්ල ඇති කරගන්නත් එපා. ඒ දෙකෙන් මේ ඇති ප්‍රතිඵලයක් නෑ.